දැමෙන මේ විදියට එන්නේ ඔය විදියට හතර පැත්තම උදේට ගැට ගහලා සීල් කළා ඕක උඩ ටේප් එකක් ගන්නවා මේ ගහලා තියෙන જાතියේ මේ තියෙන මේ ටේප් එක මෙන්න මේ જાතිය අපේ ස්පෙෂල් ටේප් එක ගහලා ඒ ගැට වලට උඩින් ඒක සීල් කරනවා උදේට මේ හතර පැත්තම මෙතනට ඉබ්බෙත් දාලා මෙතනට ඉබ්බෙත් දාලා ඉබ්බ සීල් කරනවා මේක මෙහෙම තියෙදි තමයි ඡන්දේ දාන්නේ මේවා දාන්න ප්ලාස්ටික් බෑග් එකක දාලා තමයි අරන් එන්නේ අපේ තියෙන ඡන්ද පෙට්ටි වලින් ඒ ලී සම්ප්‍රදායික ඡන්ද පෙට්ටිය දාන්න පුළුවන් ඡන්ද පත්‍රිකාව උපරිම තද කරලා දැම්මත් 415ක් විතරයි අපේ ලංකාවේ 400ට අඩු ඡන්ද පෙට්ටි තියෙන්නේ ඡන්ද පොළවල් තියෙන්නේ 349ක් විතරයි අපි ඒක නිසා විශේෂයෙන් වතුර උනන් නැති අන්දමට හදපු කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරන්න අපි තීරණය කළා ලොකු පෙට්ටිය ඔක්කොම වැඩ ඉවර කරලා යනකොට 1500ක් වෙයි ඉබ්බයි ඔක්කොම එක අපිට 8500ක් යනතිවිච්චදී ජනතාවගේ බදු සල්ලි අපේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වුණා ලෝකේ බොහෝ රටවල භාවිතා කරන්නේ කාඩ්බෝඩ් සමහරව අනේ අයි කාඩ්බෝඩ් මේක හයිය නෑ කියලා පෙන්නවා නමුත් මම මේකේ දේශපාලන පක්ෂවලට මම ඔය ලොකු පෙට්ටිය වාඩි වෙලා පෙන්නවා මං 82 ඉඳලා ඡන්ද විසීම වලට සහභාගී වෙලා තිනවා එදා ඉඳලා දිවිච්ච හැම ඡන්ද විසීමක පාවිලා තිනවා ඡන්ද පෙට්ටි මාරු කරනවා කියන එක මිත්‍යාවක් මැතිවරණය සඳහා භාවිත කරන ඡන්ද පත්‍රිකා මිලියනයක් වැඩිපුර මුද්‍රණය කර ඇති බවට පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කර සිටියා. මෙන්න මේක තමයි අපේ බැලට් පේපර් එකේ දිග. ලොකු ප්‍රචාරයක් යන අපි බැලට් පේපර් රසික මිලියනයක් වැඩියෙන් ගහලා කියලා. බොරු අර පොඩි කාලේ අපාය ගැන ඇති කළා දින්නේ. බඩ වැද්දෙන් කියද කපනවා මේ පැත්තෙන් කපනවා ලෝදියේ බස්සන ඒවා තියෙනවද දන්නේ නැහැ. ඒ වගේ කරුණෝ ගෝණි බිල් වෙනව උස්සන් යන්න බත් කෑවේ නැත්තම් ඇවිද ඇවිද ගෑවොත් බත් කකුල් වලට යනවා කියලා බොරු ගණනෝනේ. ළමයි රෝස ගැලෙන් ගෙනත් දැම්මයි කියලා කපුටෙක් වගේ. ඉතින් ඇත්තයි කියලා හිතන් ඉන්නේ ඒවා. ඒ වගේ මේ මේක ඇත්තට අරගෙන ඉන්න. ඒක කළා නිකන් ඉන්න බලකො. ඒක Facebook එකේ හරි මොහොකරිකක් දාලා ටැග් කරනවා.